आयबोआन सत्य अपक्षपाती मध्यस्थ प्रवृत्ति वार्ता करने प्रमुखया सीएत टीवी प्रधान प्रवृत्ति प्रकाश व्याई आरंभ वाने ममुदेशान इड में गेदर है प्रथमें सिरस्थल है මුහුදු ජීවීන් මිය ගියේ වාරකන් නිසා නෙවෙයි එක්ස්ප්‍රෙස් පර්ල් නෞකාවේ ගිනි ගැනීමෙන් නැති වූ පරිසර විනාශයෙන් නීතිපතිවරයා අධිකරණයට දන්වයි ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය රට තුල පැතිර යාමේ දැඩි අවධානමක් නිසි සෞඛ්‍ය මාර්ග උපදේශ අනුගමනය කරන්න සෞඛ්‍යංශ අනතුරු හංගවයි වාද්දුවේ විහාරස්ථානයක ස්වාමින් වහන්සේලා 26 නමකට කොරෝනා ඩෙල්ටා වෛරස් ප්‍රභේදයට එරෙහිව මොඩර්නා එන්නතෙන් සාර්ථක ප්‍රතිඵල මේවන විටත් කොවිඩ් පාලනය සඳහා රජය රුපියල් බිලියන 262ක් වියදම් කර අවසන් අගමැති කියයි. මෙහෙම ගියොත් විල්බැරෝවෙන් සල්ලි අරන් ගිහින් තමයි පාන් රත්තලක් ගේන්න වෙන්නේ. විපක්ෂයේ දකින අනාගතය. යල කන්නේ වී මිලදී ගැනීම හෙට සිට ඇරඹෙයි. ඇමති මහින්දානන්ද කියයි. පාලන මිලට වඩා වැඩියෙන් සහල් විකුණුවොත් දඩේ රුපියල් ලක්ෂයක්. ඇමති බන්දුල කියයි. ජවිපේ ආරාධනෙන් මැතිවරණ ක්‍රමයේ වෙනස් කිරීම සම්බන්ධයෙන් පක්ෂ කිහිපයක් සාකච්ඡාවක සමානුපාතික ඡන්ද ක්‍රමයේ යම් සංශෝධනයක් සිදු වනවා නම් අනිවාර්යෙන් විධායක ජනපති ධුරයේ අහෝසි විය යුතුයි ජවිපේ අවධාරණය කරයි ඔන්ලයින් අධ්‍යාපනය වෙනුවෙන් කඳු නගින රිදී මාලියද්දේ ගුරුවරිය සහ දරුවන් ඔන්ලයින් අධ්‍යාපනය අපි විධිමත් කරනවා රාජ්‍ය ඇමති සුසිල් කියයි ඔන්ලයින් අධ්‍යාපනය නිසා අනාගතේම අඳුර වෙයි විජිත හේරත්ගෙන් අනතුරු හැඟවි ප්‍රථමයෙන් අවධානය දේශීය පුවත් වෙත පසුගිය කෙටි කාලය තුල මුහුදු ජීවීන් විශාල ප්‍රමාණයක් ජීවිතක්ෂයටපත් වුණා මෙලෙස මියගිය මුහුදු ජීවීන් වර්ලට ගොඩගසනු පසුගිය දින කිහිපය තුළම අපට දක්නට ලැබුණා කොමුණත් මෙලෙස මුහුදු ජීවීන් මිය යාමට හේතුව වාරකන් නිසා බවටත් ඇතම් අමාත්‍යවරුන් සහ ඇතම් කණ්ඩායම් ප්‍රකාශ කළා කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් පරිසර කණ්ඩායම් රසක් චෝදනා එල්ල කර සිටියේ පර්ල් එක්ස්ප්‍රෙස් නෞකාවෙන් සිදු වූ හානියත් සමග මෙබැනි විනාශයක් සිදු වෙමින් පවතින බවයි කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අද දවසේදී නීතිපතිවරයා විසින් අධිකරණයට කරුණු වාර්තා කළා ඒ අනුව එක්ස්ප්‍රෙස් පර්ල් නෞකාවේ ගින්න හේතුවෙන් සිදු වූ හානියත් සමග මෙලෙස මුහුදු ජීවීන් 200ක් පමණ මියගොස් ඇති බවටයි නීතිපතිවරයා අධිකරණයට අද දැනුම් දුන්නේ එක්ස්ප්‍රෙස් පර්ල් නෞකාවේ ගිනි ගැනීමේ සිද්ධියට අදාළ පැමිණිල්ල අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලෝචනි අබේ වික්‍රම මහත්මිය හමුවේ කැඳුන් ලැබුව අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියුජ සොලිසිටර් ජෙනරාල් මාධව තෙන්නකෝන් මහතා මෙම දැනුම් දීම සිදු කළා මෙම සත්ව මරණ වාරකන් කාලයේ හේතුවෙන් සිදු විය ඇති බවට ඇතම් පුද්ගලින් ප්‍රකාශ කර තිබුණත් ඒවා පිළිගත නොහැකි බව පැවසූ රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරයා මෙම මරණ එක්ස්ප්‍රෙස් පර්ල් නෞකාවේ ගිනි ගැනීමෙන් ඇති වූ පරිසර හානිය නිසා සිදු වූ බව සමුද්‍ර දූෂණ වැළැක්වීමේ අධිකාරිය විසින් පත් කරන ලද විශේෂඥ 39 දෙනෙකුගේ නිල කමිටුව මගින්ද නිර්දේශ කර ඇති බව සඳහන් කළා දඩ විභාගයේ අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරිය රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරයාගේ අවධානය යොමු කරමින් කොළඹ වරායේ හාබර් මාස්ටර්වරයාගේ කාර්යාලයේ තිබෙන රේඩියෝ පණිවිඩ පටිගත කිරීමේ යන්ත්‍රය පිළිබඳව අධිකරණයට දැනුම් දී ඇති කරුණක් පිළිබඳව සඳහන් කළා. අදාළ රේඩියෝ පණිවිඩ පටිගත කිරීමේ යන්ත්‍රයේ තාක්ෂණික දෝෂයක් පවතින බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද දින අධිකරණයට ඉදිරිපත් කර තිබෙන වාර්තාවේ සඳහන් කොට ඇති බව මෙහිදී මහේස්ත්‍රාත්වරිය පැවසුවා. ඊට ප්‍රතිචාර දක්වමින් රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරයා සඳහන් කළේ අදාළ යන්ත්‍රයේ තිබෙන දත්ත කියවා බැලීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින්ට හැකියාවක් නොමැති බවත් ඒ පිළිබඳව කියවා බලා අවශ්‍ය දත්ත ලබා ගැනීම සඳහා එම යන්ත්‍රයට තොරතුරු තාක්ෂණ සේවා සපයන දේශීය සමාගමේ සහාය ලබා ගැනීමට අවශ්‍ය වී තිබෙන බවත් පෙන්වා දුන්නා. එම අවස්ථාවේදී අදාළ නෞකාවේ දේශීය නියෝජිත සමාගම වන සී කොන්සෝටියම් ලංකා සමාගම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා අධිකරණයේ හමුවේ කරුණු දක්වමින් හබර් මාස්ටර්වරයාගේ කාර්යාලයේ තිබෙන මෙම රේඩියෝ පණිවිඩ පටිගත කිරීමේ යන්ත්‍රය තුළ ගිනි ගැනීමට ලක් වූ නෞකාවේ කපිතාන්වරයා විසින් ලබා දුන් සියලුම දුරකථන පණිවිඩ අන්තර්ගතව තිබෙන බව පෙන්වා දුන්නා. මෙම යන්ත්‍රයේ අන්තර්ගත පණිවිඩ පිළිබඳව පරීක්ෂා කරන ලෙස තමන් ආරම්භයේ පටන්ම ඉල්ලීම් කළත් ඒ පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අවධානය යොමු නොකළ බව කී ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා දැන් එම යන්ත්‍රයේ තිබෙන දත්ත මැකී ඇතැයි ප්‍රකාශ කිරීම විමතියට කරුණක් බව සඳහන් කළා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සත්‍ය අනාවරණය වීම වසන් කිරීමට උත්සාහ කරන්නේ යයිද චෝදනා කළ ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා රජයේ නිලධාරීන් අපක්ෂපාතීව රාජකාරී කළ යුතු බවත් ඔවුන් තනිවන අවස්ථාවක කිසිවෙකු ඔවුන් ආරක්ෂා කිරීම සඳහා ඉදිරිපත් නොවනු ඇති බවත් පෙන්වා දුන්නා. මෙම සිද්ධියට අදාළව හබර් මාස්ටර්වරයා සැකකරුවෙකු වශයෙන් මහා අධිකරණයට ඉදිරිපත් නොකරන්නේ ඇයිදයි ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා ප්‍රශ්න කර සිටියා. මෙහිදී නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් මාධව තෙන්නකෝන් මහතා අධිකරණයේ හමුවේ කරුණු දක්වමින් අදාළ නෞකාව තුළ ගිනි ගැනීමක් තිබෙන බව දක්වමින් ඊට අදාළ දේශීය ජල තීරණ
ක්ෂේත්‍රයට ඇතුළු වීමට ඉඩ දී ගින්න වර්ධනය වීමට ඉඩහැර ඉන් වන්දියක් ලබා ගැනීමට රජයේ නිලධාරීන් උත්සාහ කළ බවට විත්ති පාර්ශවයේ කුද්දා චෝදනා කර තිබු බව සඳහන් කළා. දැනට සිදු කර ඇති විමර්ශන වලට අනුව එවැන්නක් අනාවරණය නොවන බව පෙන්වා දුන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරයා නෞකාවේ කපිතාන් වරයා මෙන්ම දේශීය නියෝජිත සමාගම ආරම්භයේ පටන්ම නෞකාව තුල තිබෙන රසායනික ද්‍රව්‍ය කාන්දුව හා ගින්න පිළිබඳව දිගින් දිගටම තොරතුරු වසන් කිරීම නිසා මෙම තත්ත්වය උද්ගත වූ බව විමර්ශන වලින් තහවුරු වී ඇතැයිද අනාවරණය කළා. මෙම නෞකා ගිනි ගැනීමේ සිද්ධියට අදාළව දේශීය නියෝජිත සමාගම වන සී කොන්සෝටියම් ලංකා සමාගමේ නිලධාරීන් 3 දෙනෙකු විසින් ඔවුන්ගේ ඊමේල් පණිවිඩ මකා දමා ඇති බවට විමර්ශන වලින් අනාවරණය වී තිබෙන බවත් ඒ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරන බවත් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරයා පැවසුවා. ඊට ප්‍රතිචාර දක්වමින් අදාළ සමාගම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිච්ච සරත් ජයමාන්න මහතා යම් නිලධාරියෙකු ඊමේල් පණිවිඩ මකා දමා තිබුණේ නම් එම ඊමේල් පණිවිඩ වලට අදාළ පිටපත් එම සමාගමේ වෙනත් නිලධාරින්ගේ ගිණුම් වල තිබෙන බවත් ඒවා කිසිදු ගැටලුවකින් තොරව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා ගැනීමට හැකියාව පවතින බවත් පෙන්වා දුන්නා. ඉදිරිපත් වූ සියලු කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය පැමිණිල්ල නැවත ලබන 13 වනදා කැඳවීමට නියම කළ අතර එදිනට පරීක්ෂණ වල ප්‍රගතිය අධිකරණයට වාර්තා කරන ලෙසද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළා. රට තුල ව්‍යාප්ත වෙමින් පවතින කොවිඩ් රෝගී තත්ත්වය පිළිබඳවයි දැන් තොරතුරු. නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය නොකරන්නේ නම් කොවිඩ් ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය මෙරට තුල දැඩි ලෙස පැතිර හැකි බව සෞඛ්‍යංශ පවසනවා. डेल्टा वायरस प्रभेदे आसादने ऊयै सक सहित पुत्कलिन तवतुरटत वार्तावीय हकीबव सौख्यांश पवसनवा मेवन विट कोलम डिस्ट्रिक्टेट अदालव पमनाक डेल्टा कोविड प्रभेदे आसादितिन वार्ता उवद निसि सौख्य मार्गोपदेश अनुगमने नोकरीम तुलिन दिवेने सेसु डिस्ट्रिक्ट वलद मेम प्रभेदे आसादितिन वार्तावीमे अवधानमक पवतिन बवै विशेषज्ञ वैद्य हेमंत हेरत महता संधान कले විශේෂඥ වෛද්‍යවරුන් පවසන ශීඝ්‍ර ව්‍යාප්තිය සහිත මේ ඩෙල්ටා ප්‍රභේදය තව සති 10ක් තුල ලංකාව තුළ වැඩියෙන්ම ව්‍යාප්ත වෙන ප්‍රභේදය වන්නට පුළුවන් කියලා මේ සිදුවන්නට පුළුවන්. මේකෙදි අපි ඔය කියන පුරෝකථන සියල්ලම අපි පදනම් කරගන්නේ යම් යම් උපකල්පන මත. ඒ කියන්නේ ඒ උපකල්පන තමයි අපේ සෞඛ්‍ය පුරුදු අනුගමනය කරනවාද කොච්චර දුරට අනුගමනය කරනවද 100ට 100ක් අනුගමනය කරොත් කොහොමද වෙන්නේ 100ට 50ක් අනුගමනය කරොත් කොහොමද වෙන්නේ මේ රෝගිය පැතිරීමට හේතු වන්න පුළුවන් අනිකුත් කාරණා සංචරණ සීමා සමාජ දුරස්ත භාවය මුවැසුම් පැරදීමේ ප්‍රතිශතය මේවා ඒ ප්‍රතිශත වලින් ඒ අනුපාත වලින් භාවිතයට ගන්නවාද නැද්ද ඒ තත්ත්ව යටතේ මෙන්න මේ ආකාරයට ඉඳ ඇරියොත් මෙන්න මේ විදිහට මේ රෝගීන් පැතිරෙනවා කියන එක තමයි මේ පුරෝකථන වල සිද්ධ වෙන්නේ අපිට අවශ්‍ය වන්නේ ඒ පුරෝකථන වල තියෙන සංඛ්‍යාවන් දෙස බලා සිටීම නෙවෙයි අපි බලන්න ඕන අඩුම සංඛ්‍යාවක් ඇති වෙන්න හේතු වන්න පුළුවන් තත්ත්වෙ මොකක්ද කියලා අන්න ඒ නිසා අපි ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ මේ මොහොතේ මේක පැතිරෙන එක අපිට ඇහැට පෙනෙන්නේ නැහැ අපි මෙතෙක් කරගෙන ගිය දේවල් 100ට 200ක් අපි ආරක්ෂක විධිවිධාන ක්‍රියාත්මක කළා මේක පැතිරීම පුරෝකථන වල තියෙන අවම සංඛ්‍යාවට හරි ගෙනෙන්න අපිට පුළුවන් වෙයි ඔබතුමා කොහොමද සහතිකයක් දෙන්නේ මෙහෙම මේක පැතිරියන්නේ නැහැ කියලා කවුරුත් කියන්නේ නැහැ මම කියන්නේ නැහැ පැතිරියන්නේ නැහැ කියලා පැතිරියන්න ඉඩකඩ සැලසුවොත් තමයි මේක පැතිරියන්නේ එතකොට අපි ඉඩකඩ සලස්සන්නේ නැතුව හිටියොත් මේක පැතිරෙන්නේ නැහැ වාතුව දෙල්දුව ගණේවත්ත පුරාණ විහාරස්ථානයේ වැඩවාසය කරන ස්වාමින් වහන්සේලා 26 නමකට හා ගිහි පුත්කලින් සිව් දිනකට COVID-19 වෛරසය ආසාදනය වී තිබෙනවා හැටන් දික්කොය නගර සභා සීමාවෙන් ඊයේ දින COVID-19 වෛරසය ආසාදනය වූ නව රෝගීන් 15 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා ඒ අතරින් වැඩි පිරිසක් එකම පවුලේ සමාජිකින් බවයි හැටන් දික්කොය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සඳහන් කළේ මඩකලපුව කාත්තන්කුඩි තැපැල් කාර්යාලයේ සේවය කරන සේවකීන් දෙදෙනෙකුට COVID-19 වෛරසය ආසාදනය වීමෙන් අදාළ තැපැල් කාර්යාලය තාවකාලිකව වසා දමා තිබෙනවා කොවිඩ් වෛරසය ආසාදනය වූ නව රෝගීන් 1717 දෙනෙකු පිළිබඳව ඊයේ දින තහවුරු වුණා. ඉන් රෝගීන් 8 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණ ඇති අතර සෙසු ආසාදිතින් දේශීයව හඳුනාගෙන ඇති බවයි COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන නිවේදනය කළේ. ඒ අනුව ඉන් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන්ම නතර එම සංඛ්‍යාව සටහන් වන්නේ 348ක් ලෙසයි. මෙරට සමස්ත කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාවද 257,000 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා. මේ අතර කොවිඩ් වෛරසය මර්ධනය කිරීම සඳහා ක්‍රියාත්මක එන්නත් කරන වැඩසටහන යටතේ එන්නත් කරන කටයුතු අද දිනත් සිදු කෙරුණා. ඒ අනුව වයස අවුරුදු 60ට වඩා වැඩි පුත්කලින්ට කොළඹ දිස්ත්‍රික්කයේ රජයේ රෝහල් 18ක්, ගම්පහ දිස්ත්‍රික්කයේ රජයේ රෝහල් 17ක් හා කළුතර දිස්ත්‍රික්කයේ රජයේ රෝහල් 10කදී හෙට දිනෙදිත් එන්නත් කරන කටයුතු සිදු කෙරෙන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළේ.
ආදිවාසී නායක ඌරු වර්ගයේ වන්නිල ඇත්තන් ඇතුළු ආදිවාසී කණ්ඩායමක් ඊයේ දින මහනුවර ශ්‍රී දළදා මාලිගාවේදී සයිනෝෆාම් එනතේ පළමු මාත්‍රාව ලබාගෙන තිබෙනවා. මෝටර රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහෙන් පිටහා වේරහැර කාර්යාලවල මහජන සේවාවන් සැපයීමට අදාළ කටයුතු අද සිට යළි ආරම්භ කෙරුණා. එම දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජෙනරාල් සුමිත් අල්හකෝන් මහතා ප්‍රකාශ කළේ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් එම කාර්යාලවල කටයුතු යළි ආරම්භ කෙරුණු බවයි. කෙසේ වෙතත් පළාත් අතර සංචරණ සීමා තවදුරටත් ක්‍රියාත්මක වන බැවින් නාරාහෙන් පිටහා වේරහැර කාර්යාලවලින් සේවා සැපීම සිදුවන්නේ බස් නාහිර පළාතේ පුත්කලින් සඳහා පමණක් බවද කොමසාරිස් ජෙනරාල් වරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා. සේවා ලබා ගැනීමට අපේක්ෂා කරන පුත්කලින් 0.112 677 877 යන දුරකථන අංකයේ ඔස්සේ දිනයක හා වේලාවක් වෙන් කරගත යුතු බවයි කොමසාරිස් ජෙනරාල් වරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ. මේ අතර මැද පෙරදිග සිට පැමිණෙන ගුවන් මගින්ට පනවා තිබූ తాවකාලික තහනම කොන්දේසි කිහිපයකට යටත්ව ඉවත් කර තිබෙනවා. මැද පෙරදිග රටවල් වන කටාර්, ඕමාන්, බහරේන්, එක්සත් අරාබි එමීර් රාජ්‍ය, සවුදි අරාබිය සහ කුවේට් රටවල සිට පැමිණෙන ගුවන් මගින්ට කොන්දේසි කිහිපයක් යටතේ මෙරටට පැමිණීමට හැකියාව පවතිනවා. ඒ අනුව එම රටවල සිට මෙරටට පැමිණෙන සීලම ගුවන් මගින් සතුව ආසාදිතයෙකු නොවන බවට තහවුරු කිරීමට PCR පරීක්ෂණ වාර්තාවක් තිබිය යුතුයි. අදාළ ගුවන් සමාගම මගියා ගුවන් යානයට ගොඩවීමට පෙර ඒ පිළිබඳව සොයා බැලිය යුතුයි. ඇන්ටිජන් පරීක්ෂණ වාර්තා පිළිනොගනී. PCR පරීක්ෂණ වාර්තාව රජයේ හෝ අනුමත කළ ආයතනයකින් ලබා ගත යුතු අතර ඊට අදාළ QR හෝ බාකේත එහි සඳහන් විය යුතුයි. මගියා ඉදිරිපත් කරන පරීක්ෂණ වාර්තාවල නිරවද්‍යතාවය සම්බන්ධයෙන් ගුවන් සමාගම තෘප්තිමත් විය යුතුයි. එසේ පැමිණෙන මගින්ට අවසර ලැබෙන්නේ හෝටල් නිරෝධහරින් ලක්වීමට හෝ ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලයේ ජෛව ආරක්ෂිත බුබුල සංකල්පය මත පමණි. ඉන්දියාවේ පැතිරමින් පවතින ඩෙල්ටා වෛරස් ප්‍රභේදයට ඇමරිකාවේ නිෂ්පාදිත මොඩර්නා එනත සාර්ථක ප්‍රතිඵල පෙන්නුම් කරන බව නවතම පරීක්ෂණයකින් තහවුරු වී තිබෙනවා. පරීක්ෂකයින් විසින් ඉන්දියාවේ මත වූ ඩෙල්ටා ඇතු විවිධ කොවිඩ් වෛරස් ප්‍රභේද ආසාදනය වූ පුද්ගලින් 8 දෙනෙකුගේ රුධිර සාම්පල පරීක්ෂා කිරීමෙන් අනතුරුව මේ බව තහවුරු කර ඇති බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. ඒ අනුව ඇමරිකාවේ නිෂ්පාදිත මොඩර්නා එනත ඉන්දියාවේ හදිසි භාවිතය සඳහා අනුමැතිය ලැබී තිබෙනවා. ඉන්දියාව සිය පුරවැසියන්ට ලබා දීම සඳහා අනුමත කළ සිවුවනි එන්නතමයයි. මේ වන විට කොවිෂීල්ඩ්, ඇස්ට්‍රාසෙනිකා, කොවැක්ස් හා ස්පුට්නික් යන එන්නත් ඉන්දියාව තුළ භාවිතයට ගැනෙනවා. ඒ අනුව දකුණු අප්‍රිකාවෙන් වාර්තා වූ බීටා කොරෝනා වෛරස් ප්‍රභේදයට වඩා මොඩර්නා එන්නත ඩෙල්ටා ප්‍රභේදයට සාර්ථක ප්‍රතිඵල පෙන්නුම් කර ඇති බවයි පරීක්ෂකයින් පෙන්වා දෙන්නේ. මේ අතර ඉන්දියාවේ ගව්හාට් රෝහලේ ප්‍රතිකාර ලැබූ කොවිඩ් රෝගීන් 12 දෙනෙකු ගත වූ පැය 24ක කාලය තුළ ඔක්සිජන් අඩුවීම හේතුවෙන් මියගොස් තිබෙනවා. රෝහලේ වෛද්‍යවරුන් රෝහලට නොපැමිණීම හේතුවෙන් මොවුන් අසාධ්‍ය මට්ටමේ සිට මියගොස් ඇති බවයි මේකේ පුත්කලින්ගේ ඥාතීන් චෝදනා කර ඇත්තේ. අදාළ රෝගීන් අතරින් 9 දෙනෙකු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබමින් සිටින අතරතුර මියගොස් ඇති බවයි විදේශ මාධ්‍ය වාර්තාවන්හි දැක්වෙන්නේ. කොවිඩ් වෛරසය මර්ධනය කිරීම සඳහා ලබා දෙන කිසිදු එන්නතක් මගින් ගැබිනි මව්වරුන්ට හෝ දරුවන්ට සංකූලතා ඇතිවන බවට විද්‍යාත්මක සාධක නොමැති බව විශේෂඥ වෛද්‍ය චමින්ද මහතොට මහතා පවසනවා. ඒ අද සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකදී. දැනට තියෙන සායනික වර්තා අනුව කොවිඩ් රෝගය නිසා ඔබට ඇතිවිය හැකි අවදානම සහ ඉන් ඇතිවිය හැකි සංකූලතා ඉතාමත්ම දරුණුයි. වැක්සින් එකක් නිසා ඇතිවිය හැකි බවට උපකල්පනය කරන සංකූලතා වලට වඩා දැනට මේ කිසිම එන්නතක් මගින් ගර්භණී මවට හෝ දරුවාට දරුණු සංකූලතාවයක් ඇතිවන බවට කිසිම විද්‍යාත්මක සාක්ෂියක් නැහැ. නමුත් කොවිඩ් රෝගය මගින් ගර්භණී මවවරුන්ට ඇතිවෙන සංකූලතා ඉතාමත්ම පැහැදිලි. අපි දන්නවා මේ වන විටත් ගර්භණී මවවරුන් කිහිප දෙනෙක්ම මේ වන විට මියගොස් තිබෙනවා. ගර්භණී මවවරුන්ගේ මරණ පිළිබඳව අපි සමාලෝචනය කර බැලුවම පේනවා අවදානම් තත්ත්වයන් තියෙන. ඒ කියන්නේ වයස අවුරුදු 35ට වැඩි, ඒ වගේම රෝග තත්ත්වයන් තියෙන, ඒ වගේ මවවරුන් මේ මිය යාමට ඇති අවදානම ඉතාමත්ම වැඩි කියලා. ඒ නිසා ඔබට දැන් මේ වන විට එන්නත ලබා ගැනීමට හැකියාව තියෙන කිසියම් අවදානම් සාධකයක් ඔබට තියෙනවා නම් පමණයි එවැනි මවක් අනිවාර්යයෙන්ම ගර්භෞෂව කිසිම නිලධාරණිය නිර්දේශ කරොත් එහෙම සායනයට ගිහිල්ලා එන්නත් ලබා ගැනීම සිදු කරන්න. මේ ගැන BN සිටින්නවත් ඉදිරියේදී හොඳ එන්නතක් ලැබෙනතෙක් බලා සිටීමත් කරන්න එපා. මේ ගර්භණී අවධියේදී ඇති වෙන්න පුළුවන් අවදානම් සංඥා උදාහරණයක් විදිහට අපි ගත්තොත් උණ රුධිර වහනය ඇති වුණොත්, ඒ වගේම තද හිස රතයක් ඇති වුණොත්, හුස්ම ගැනීමේ අපහසුතාවයක් ඇති වුණොත්, ඒ වගේම පිනීමේ
අපහසුතාවයක් ඇති වුණොත් වලිප්පෝ වගේ ෆිට්ස් වගේ තත්ත්වයක් ඇති වුණොත් ඒ වගේම පපුවේ හෝ උදරයේ කිසියම් තදබල වේදනාවක් ඇති වුණොත් තමන්ගේ කුස තුල සිටින දරුවාගේ දැඟලීමේ කිසියම් අඩුවක් දැනුණොත් චිර ඉදීම වීමක් ඇති වුණොත් එහෙම සහ වෙනත් තදබල අපහසුතාවයක් ඇති වුණොත් අපි පවසල් තියෙන දේ තමයි නිර්දේශ කළ තියෙන්නේ ගර්භණී මාතාව රෝහලක් වෙත ගොස් අවශ්‍ය වෛද්‍ය උපදෙස් සහ ප්‍රතිකාර ලබා ගත යුතුයි කියන එක ප්‍රමාද නොවේ. ඉතින් මේ වගේ අවස්ථාවකදී අපි දෙන උපදේශය තමයි මේ කොවිඩ් වසංගත කාලය වුණත් ඔබ පැකිලෙන්න එපා රෝහලක් වෙත යන්න. මොකද ඔබට ආරක්ෂිතව ප්‍රතිකාර කරන්න රෝහල් පද්ධතිය සකස් වෙලා තියෙන්නේ. ගර්භණී මාතාවන් සඳහා එන්නත් කිරීමේ වැඩසටහන අපි මීට දවස් 10කට විතර කලින් ආරම්භ කරා. ඉතාමත්ම පැහැදිලි ගර්භණී මාතාවන් සඳහා මේ අවස්ථාවේදී අපි හඳුනාගත්ත සංකූලතා සහ විවිධ නිර්ණායක ඔස්සේ තෝරාගත් මව්වරුන් සඳහා පමණයි මේ අධීරයේදී එන්නත් කිරීම සිද්ධ කරනු ලබන්නේ. ඒ නිසා විශේෂයෙන්ම මෙම මව්වරුන් සඳහා අපි කවුන්සලින් ඒ වගේ මේගොල්ලන් පිළිබඳ දැනුවත් කිරීමක් මේ එන්නත පිළිබඳ මේ විශේෂයෙන්ම මෙම පහුගිය කාලවකවානු තුල ගර්භණී මාතාවන්ට සංකූලතා ඇතිවීමේ ප්‍රවණතාවය තුලින් අපි දිටුපු කරුණු කාරණා සාකච්ඡා කරලා අවධානමක් සහිත ගර්භිණී මව්වරුන් හඳුනාගෙන ඒ අය එන්නට සඳහා යොමු කිරීම අපි සිද්ධ කරනු ලබනවා. එම සියලුම මව්වරුන්ගේ කැමැත්ත ප්‍රකාශ කිරීමේ ලීවිලට අස්සන් කරගෙන ප්‍රසව හා නාරි වෛද්‍ය විශේෂ වෛද්‍යවරුන්ගේ උපදෙස් ලබාගෙන තමයි මේ එන්නත් කිරීම බිම් මට්ටමේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවල සිද්ධ වෙන්නේ. කොවිඩ් වසංගතයේ පාලනය වෙනුවෙන් 2020 වසරේ සිට මේ දක්වා රජය රුපියල් බිලියන 262ක් වියදම් කර ඇති බව මුදල් අමාත්‍යාංශ ප්‍රගති සමාලෝචන රැස්වීමේදී අදානාපරණය වුණා. මෙම රැස්වීම අද පැවැත්ුණේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයේ. මුදල් අමාත්‍යාංශයේ ප්‍රගති සමාලෝචන රැස්වීම අද අරලියගහ මන්දිරයේදී පැවැත්ුණේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. මුදල් අමාත්‍යවරයා වශයෙන් අමාත්‍යාංශයට ඇත සියලුම ආයතනවල වර්තමාන තත්ත්වය සහ පවතින ගැටලු निराකරණය කිරීම පිළිබඳව අග්‍රාමාත්‍යවරයා මෙහිදී අවධානය යොමු කළා. මේ ඔක්කොම හුඟක් තැන් ආයතන තියෙන්නේ කුලියට ගොඩනැගිලි අරගෙන. එයි අපි රජයේ ගොඩනැගිල්ලක් හදලා මේ ආයතන වලට දෙන්නේ නැත්තේ. එන්ට්‍රන්ස් වෙනම තියන්න. හැම දැන් බිල්ඩින් එක හදවලකොට ඒ තැන් එක එක ආයතන වලට එන්ට්‍රන්ස් එක වෙන වෙනම තියන්න. එහෙම හදන්න හැකනේ ප්ලෑන් කරලා. බලලා ප්ලාස්ටික් එක ගන්න ප්ලෑන් කරලා. අනිත් ආයතන කීපයකට දෙන්න පුළුවන් විදියට. ඒ අනුව කොවිඩ් 19 වසංගත පාලනය වෙනුවෙන් 2020 වසරේ සිට මේ දක්වා රජය රුපියල් බිලියන 262ක් වියදම් කර ඇති බවටයි අනාවරණය වුණේ. පොලි අනුපාත අඩු කරමින්ද ණය සහන ලබා දෙමින්ද උද්දමනයේ 104 සිට 106 දක්වා පවත්වාගෙන යාමට හැකි වූ බවත් පසුගිය මැයි මාසයේ එය 106.1ක් හෝ 6.2ක් දක්වා ඉහළ ගියද එම අගය අඩු කර ගැනීමට මුදල් අමාත්‍යාංශයේ කටයුතු යොදමින් ඇති බවයි මහ භාණ්ඩාගාර ලේකම් එස් ආර් රාටිගල මහතා පෙන්වා දුන්නේ. ඔය මැදගතාර මුදලෙන් මේ වන විට රජය අනුමත කර ඇති සංවර්ධන ව්‍යාපෘති ගණන 11,000ක් බවද මෙහිදී හෙළිතර වුණා. සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ යටතේ දීමනා පිරිනැමෙන සියලු කාණ්ඩවල ජනතාව වෙනුවෙන් රුපියල් 5000 දීමනාව මේ වන විට සිව්වතාවක් ප්‍රදානය කර ඇති බවත් මෙහිදී අමාත්‍යවරුන් පෙන්වා දුන්නා. එමෙන්ම විදේශ ආයෝජන මෙරටට ගෙන්වා ගැනීම සඳහා මූල්‍ය ශේෂ්ත්‍රයේ නියෝජනය කරන ආයතන සමග සාකච්ඡා කරමින් සිටින බවද මහ බැංකු නිලධාරීන් පැවසුවා. 2020-2024 කාලය තුළ කොටස් වෙළඳපොළ තුළ අලුතින් සමාගම් 500ක් ලයිස්තුගත කිරීමට අපේක්ෂා කරන බවද මෙහිදී අනාවරණය වුණා. විරුද්ධ පක්ෂයේ විවිධ මතවාද ඉදිරිපත් කළද මේ දක්වා විදේශ ණය අතපසු නොකර ගෙවීමට හැකි වී ඇතයිද ඉදිරියටත් එම ණය වාරික අතපසු වීමකින් තොරව ගෙවීමට කටයුතු කරමින් සිටින බවද මෙහිදී මහ බැංකු අධිපති මහාචාර්ය WD ලක්ෂ්මන් මහතා පැවසුවා. වත්මන් රජයේ ඉතිහාසයේ වැඩිම මුදල් ප්‍රමාණයක් අච්චු ගැසූ අසාර්ථකම ආණ්ඩුව බවට පත් වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා පවසනවා. එයද කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී දැන් ඉස්සල්ලාම ජනාධිපතිකම දුන්නා මේ රට ගොඩ ගන්න බලාගෙන ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට. ඊගාවට ජනාධිපතිකම දුන්නට නිකම් බෑ කියලා රටේ ජනතාව 3/2 බලයක් ලබා දුන්නා මේ ආණ්ඩුවට. ඊට පස්සේ 3/2 බලය ලබා දුන්නත් මේ රට ගොඩ ගන්න බෑ කියලා 20 වෙනි සංශෝධනය සම්මත කරගනු ලැබුවා. දැන් ඊගාවට ඉදිරිපත් කරන්න හදන පවුඩර් බබා තමයි බැසිල් රාජපක්ෂ. මේ බැසිල් රාජපක්ෂ මහත්තයා තමයි දැන් පහුගිය කාලෙත් මේ ආණ්ඩුව කළේ. කොවිඩ් මර්ධන බලකායේ ආර්ථිකයේ මෙහෙවනේ සියලු දේවල් කළේ. ඒතකොට බැසිල් රාජපක්ෂ මහත්තයා ආය ආවත් කරන්න ඒ ටිකම තමයි. දැන් ඊයේ දවසේ මේ රටේ අච්චු ගහන්න මේ රට තුල ඉතිහාසයේ තියෙන වැඩිම මුදල් ප්‍රමාණය. රුපියල් බිලියන 208ක් අච්චු ගැහුවා. කොහෙන්ද අච්චු ගහන්නේ? අංගාර අර බියගම තියෙන ෆැක්ටරි.
මේකනිකන් ගාමන්ට් වල අර 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 ඇඳුම් මහල එළියට දානවා වගේ තමයි සල්ලි කොලච්චු ගහන්නේ. දැන් බැසිල් රාජපක්ෂ ඇවිල්ලා මේවා කොස්කොල බෙදනවා වගේ දැන් බෙදාගෙන 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 යයි. මේක තමයි දැන් මේ රට කරවන අලුත්ම සිස්ටම් එක. බියගම ෆැක්ටරිය තමයි සල්ලි කොලච්චු ගහන්නේ. අපිට වීල් බැරක් එකකින් සල්ලි අරන් ගිහිල්ලා තමයි පාන් රාත්තල කාපහ වරන් එන්න වෙන්නේ. जनाधि එවගේම තමයි අගමැතිතුමාට පැහැදිලි දර්ශනයක් තියෙනවා මේ රට කොහොමද ගෙනියන්න ඕන එවගේම තමයි කැබිනට් මණ්ඩලයක් එක්ක එකතු වෙලා මේ වැඩේ කරන්නේ කොහොමද කියලා දර්ශනයක් තියෙනවා හැබැයි මේක කරවන්න කෙනෙක් ඉන්නට ඕන අපි මේ ආණ්ඩුවේ දකින දේ තමයි හැම අංශයකටම හැම අමාත්‍යංශයකටම දක්ෂ ඇමතිවරු පත් කරලා තියෙනවා නමුත් මේක එකතු කරලා වැඩ කරන්න කෙනෙක් අවශ්‍යයි අපි විශ්වාස කරනවා පක්ෂයක් විදියට මේ වෙලාවේ බැසිල් රෝහණ රාජපක්ෂ මහත්මයාට තමයි මේක කරන්න පුළුවන් කියලා. බැසිල් රාජපක්ෂ මහත්තයා ඉල්ලලා නැහැ මට කැබිනට් එකට යන්න අවසර දෙන්න නැත්නම් මට පාර්ලිමේන්තුවට යන්න දෙන්න කියලා ඉල්ලලා නැහැ. ඒකයි අපිට තියෙන ගැටලුව. අපි ඉල්ලන්නේ මේ වෙලාව තමයි එතුමා එන්න ඕනම වෙලාව. ජනාධිපතිතුමා අගමැතිතුමා තමයි කියන්නේ එන්න බැසිල් මැතිතුමනි ඔබතුමා ඇවිල්ලා මේ කට්ටිය එකතු කරලා ඉතුරු වැඩෙත් කරන්න. මේ වන විටත් රට පුරා ගොවි ජනතාව පොහොර හිඟකමින් විරෝධතා පවත්වමින් සිටිනවා. එවන් පසුබිමක යල කන්නේ වී මිලදී ගැනීම හෙට සිට ආරම්භ කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා. එයද කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී. වී ගොවිය තමන්ගේ නිෂ්පාදන විකිණීමේදී අපි රජය හැටියට පැහැදිලි තීන්දුවක් කරගෙන තියෙනවා වී සඳහා මිල. ඒ අනුව අපි අනිවාර්යෙන් මෙවර ගොවියාගේ වී මිලදී ගන්නෙ නාඩු කිලෝ එකක් රුපියල් 50ටත් සම්බා කිලෝ එකක් 52ටත් තෙත වී සඳහා රුපියල් 44ක් තමයි අපි මිල නියම කරලා තියෙන්නේ. අපි හෙට සිට ක්‍රියාත්මක වන පරිදි සියලුම වී අලෙවි මණ්ඩලයේ වී මෝල් හරහා ගොවීන්ගේ වී මිලදී ගැනීමේ කටයුතු අපි ආරම්භ කරනවා. ගොවීන් වී අලෙවි මණ්ඩලයට ගෙන එන සැනින්ම මුදල් ඒ වෙලාවම ලබා දීමට අවශ්‍ය කටයුතු අපි සංවිධානය කරලා තියෙනවා. වැඩි මුලට විකුණන සියලු දෙනාට ලක්ෂයක දඩ ගහලා අවශ්‍ය දඩුවම් නීති කටයුතු කරන්න යනවා. මිල පාලනේ තදින්ම ක්‍රියාත්මක කරන්න හදනවා. අපි වී ගොවියට සහතික මිල දෙන්න ලෑස්ති. මම පිළිගන්නවා 105ක පොහොර හිඟයක් තියෙනවා. මම ඒක පිළිගන්නවා. නෑ කියන්නේ නෑ. හැබැයි ඒකත් අපි සමතේකටපත් කරන්න බලාපොරොත්තු වෙනවා. හැම ගොවියම ගෙදර පොහොර ගොනි දෙකක් ගෙනත් තියාගෙන ඉන්නවා තමන්ගේ ප්‍රමාණයට වැඩි. මේක පොහොර හිඟයක් නෙමෙයි. මේක මතක තියාගන්න බිලියන 100ක ජාවාරමක්. අපේ රටේ මේ ව්‍යාපාරේ බිලියන 100ක් මේ වෙනකොට ලෝකේ රටවල් 10කට වැඩි ප්‍රමාණයක් අපිට ආධාර කරන්න කැමති. මේ වෙනකොට මුළු ලෝකෙම බලන් ඉන්නවා ශ්‍රී ලංකාවේ සාර්ථකභාවය. එළඹෙන කහ කන්නේට ආණ්ඩුව පොහොර ටික දෙන්න ලෑස්ති. ඊට කලින් ගොවියෝ පාරට දාලා ගොවියෙක් කොමරලා මේ කණිත් පැත්තට හරවන්න තමයි මේ ජාවාරම් කරු උත්සාහ කරන්නේ. මේ ඕනෙම ජාවාරම් කරුවේ ඕනෙම අතරමැදියේ ඕනෙම නිෂ්පාදකේ ව්‍යාපාරිකේ පොදු ජනතාවගේ යහපතට අහිතකර ලෙස ක්‍රියා කරනවා නම් එහිදි දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්න පුළුවන් වෙන ආකාරයට පරිභෝග ආරක්ෂණ පනතට සංශෝධන 75 කැබිනට් මණ්ඩලයේ අනුමත කරලා තියෙනවා. සම්මත කරලා තියෙන උපරිම මිලට වඩා වැඩි මිලට අලෙවි කළොත් පළවෙනි අවස්ථාවේ වරදකට වැරදිකරු වෙච්චහම දඩේ ලක්ෂයක් බවට පත් කරන්න පනත සම්මත කරනවා. විනිවිද පේන ආකාරයට තමයි මේ හාල් මෙට්‍රික් ටොන් ලක්ෂය ගෙන්නන්නේ. හුදෙක් මේ රටේ අතිමහත් බහුතර ජීවත් වීම සඳහා ජීවිතය සමග අරගලයේ කියදෙන මිනිසුන්ගේ ජීවිත පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය ප්‍රධානම පරිභෝජන භාණ්ඩය වන හාල් වල මිල සාධාරණ මිලකට ලබා දීමේ ඒකායන පරමාර්ථයෙන් තමයි මේ ඉෂ්ට කරන්නේ. මේ අතර පොහොර ගැටලුව හේතුවෙන් පීඩා විඳින ගොවි ජනතාව අද දිනේත් පොහොර ඉල්ලා වීදි බැස විරෝධතාවල නිරත වුණා. ගාල්ල අක්මීමන කඳුරුගස් හේන ප්‍රදේශයේ තේ සහ කුරුඳු වගා කරුවන් සිය වගාවන්ට අවශ්‍ය පොහොර ඉල්ලා උද්ඝෝෂණයක නිරත වුණා. එද්දක් නැහැ. අද බහල තියන නිෂ්පාදනය හිටානිද්ද වෙනකොට තේග ගස්තික වේලෙනකොට මිලිසුන කරන්තින ඒවා ගිනි තියෙන එක විතරයි. සමස්ත ලංකා ගොවි ජන සම්මේලනය සංවිධාන කළ තවත් උද්ඝෝෂණයක් ඇඹිලි පිටියේදී පැවැත්වුණා. මුල් කරගනිමින් සමග ජනබල වේගය සංවිධාන කළ උද්ඝෝෂණයක් අගුණුකොළ පැලසේදී පැවැත්වුණා.
ඇතිවන්න පොහොර තියෙනවා කියලා මහින්ද අමරවිරමතුමා ප්‍රකාශ කරනවා ගොවියගෙන් තමාව ඉල්ලනවා කැබිනට් එකේ තුන් වතාවක් මම කතා කරා ගොවියට පොහොර ටික දෙන්න බැරුණයි කියලා එතකොට ගොවියට පොහොර ටික දෙන්න බෑ අද පෙට්‍රෝල් ඩීසල් ලාම්බුදල් මිල වැඩි කරලා දීවරයට කනට ගහලා තියෙනවා ගොවියගේ කනට ගහලා තියෙනවා රටේ දන්තය කනට ගහලා තියෙනවා මාර්ගගත අධ්‍යාපනය ඔන්ලයින් අධ්‍යාපනය හේතුවෙන් දරුවන් සහ ගුරුවරුන් මුහුණ දෙන ගැටලු රසක් පිළිබඳ තොරතුරු අප පසුගිය කාලයේ වාර්තා කළා. තවත් එවන් පුවතක් අපට රෙදි මාලියක් දෙන් වාර්තා වෙනවා. මාර්ගගත අධ්‍යාපන ක්‍රමය යටතේ ඉගෙනුම් ඉගෙනවීම් ක්‍රියාවලිය වෙනුවෙන් දිනපතා කිලෝමීටර 3ක පමණ දුරක් ගෙවා යන ගුරුවරියක් සහ දරුවන් පිරිසක් පිළිබඳවයි රෙදි මාලියක් දෙ මේ තොරතුර. අධ්‍යාපනය සෑම දරුවෙකුගේම අයිතිවාසිකමක් වුවත් විවිධ හේතු මත ඒ අයිතිවාසිකම සෑම දරුවෙකුටම එක හා සමානව නොලැබෙන බව නම් රහසක් නොවේ. යල්පැන ගිය අධ්‍යාපන ක්‍රමය සංශෝධනය කිරීමට අප බොහෝ කාලයක සිට සංකතන ආරම්භ කර ඇති පසුබිමක කොවිඩ් වසංගතය ලෝකයේ වෙලාගෙන වසරකට වඩා වැඩි කාලයක් ගත වේතත් මාර්ගගත අධ්‍යාපනය තුළින් රටේ සෑම දරුවෙකුටම ඵල නෙලා ගන්නට ඇති අවකාශය තවමත් සලසා නොතිබීම සැබවින්ම ඛේදනීයයි. දරුවන් දෙමව්පියන් වගේම ගුරු භවතුන් ඔන්ලයින් අධ්‍යාපනය හරහා පීඩා විඳින ආකාරය අප නිරන්තරයෙන් ඔබට වාර්තා කරනවා. මාලියද්ද පෙතියාගොඩ විද්‍යාලයේ නිමාලි අනුරුද්ධිකා ගුරුතුමිය දිනපතා කිලෝමීටර 3ක පමණ දුරක් ගෙවා වැලිකංගල කන්දට නගින්නේ ආදරණීය දරුවන්ට සිප් සතර බෙදන්නට. මේ ගුරුතුමිය සමගම දරුවන් 40කට වැඩි පිරිසක් දිනපතා තම අධ්‍යාපන කටයුතු සඳහා වැලිකංගල කන්දට ගොඩවන බවයි අපට තොරතුරු වාර්තා වුණේ. මේ ගම්මානයේ තියෙන අඩුපාඩු මදිවට මේ දිනවල පවතින කොරෝනා වසංගතයත් එක්ක ඇවිල්ලා තියෙන ප්‍රබලම ප්‍රශ්නේ තමයි මේ සිග්නල් ප්‍රශ්නේ. ළමයි විතරක් නෙමෙයි ගුරුවරියක් විදිහට මමත් මේ අත්දැකීමට මුහුණ දෙන්න. මේ ළමයි ටිකක් එකතු කරගෙන මම මේ කන්දට එන්නේ කිලෝමීටර 2 3ක් එහාට කන්දට එන්නේ ඔහේ පඩියක් අරගෙන ගෙදරට වෙලා බලන් ඉන්න බැරි කමට. අපි ඉල්ලන්නේ අපි නිදහසේ නිවසටම ගිහලා අධ්‍යාපන කටයුතු කරගෙන යන්න අවශ්‍ය සිග්නල් පහසුකම් ලබා දෙන්න කියලා විතරයි. මේ අක්කලා අයියලා මන් ලීලා එන්නේ කොඩා දුරකට ඇවිත් තමයි ඉගෙන ගන්න. අපිට ටවර් එකක් ලබා දෙන්න කියලා මම ඉල්ලනවා. ඊළඟ පන්තියට යන්න නම් විශේෂ දැනුම අවශ්‍යයි. ඒ දැනුම ලබා ගන්න සිග්නල් කණුවක් ලබා දෙන්න කියලා අපි ඉල්ලනවා. කොහොමරි බත්තේ මරගෙන ඇවිල්ලා හැන්දෑවේ කොහමත් යන කොට ආය විතර වෙනවා. චූටි ළමයි ඉන්නේ ලොකු ළමයිට නම් තේරෙනවා. ඒ හින්දා කොහොමත් දෙමෝ පියෝ වෙන වැඩ ගමන් ඔක්කොම දාලා එන්න ඕනි මෙතෙන්. බොහෝ දරුවන් මෙන්ම ගුරු භවතුන් මාර්ගගත අධ්‍යාපනය වෙනුවෙන් පීඩා විඳින මෙවන් පසුබිමක මාර්ගගත අධ්‍යාපනය සඳහා පහසුකම් සැලසීම අධ්‍යාපනය සඳහා මුදල් වෙන් කිරීම රූපවාහිනී නාලිකාවල අධ්‍යාපන වැඩසටහන් විකාශය කිරීම ඇතුළු ඉල්ලීම් 8ක් මුල් කරගෙන අද උදෑසන කුරුණෑගල ඔර්ලෝසු කණුව ඉදිරිපිටදී උද්ඝෝෂණයක් සංවිධානය කර තිබුණා. පොළොන්නරුව ජයන්තිපුර ප්‍රදේශයේද මෙවැනිම උද්ඝෝෂණයක් සංවිධානය කර තිබුණා. ඔන්ලයින් අධ්‍යාපන ක්‍රමය සහ අධ්‍යාපනයේ ඉදිරි සැලසුම් පිළිබඳව ක්‍රමානුකූල ආකාරයට කටයුතු කරන බව පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවකදී රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජාන්ත් මහතා අදහස් පළ කරමින් පැවසුවා. සාමාන්‍යයෙන් මේ දුරස්ථ අධ්‍යාපනයේ මගේ මතයේ හැටියට ප්‍රාථමික අධ්‍යාපනය ලේසි නෑ සාර්ථක කරන්න. මොකද දරුවෝ පළවෙනි ශ්‍රේණිය දෙක ශ්‍රේණිය තමයි ලිටරසි ඇන් නියුමරසි. ලිවීම සහ ඊළඟට සංඛ්‍යා මේ දෙක හුරු වෙන්නේ. මේ දෙක හුරු කරන්නේත් පන්ති කාමරේ ක්‍රියාකාරකම් පදනම් කරගෙන. ඒතකොට මේ කටයුත්ත ඔන්ලයින් ක්‍රමෙන් කරන්න ඒ තරම් පහසු නෑ දුෂ්කරයි. දැන් ඒකට වඩා ප්‍රායෝගික වැඩපිළිවෙලක් මීට අමතරව අපි ලෑස් කරලා තිනවා. ඒක තමයි හෝම් බේස් ඇක්ටිවිටීස්. දැන්ටත් හෝම් වර්ක් කරනවා ගොඩක් කාලා දෙමාපියෝ ගෙදර ඉඳගෙන. අපේ රටේ දැන් ඉන්න තරුණ දෙමාපියෝ විශාල ප්‍රතිශතයක් සාමාන්‍ය පෙළෙන් එහාට ගියපු අය
මේගොල්ලන්ට මේ එක දෙක ශ්‍රේණිවල දරුවන්ට මේ අත හුරු කරන එක ඇඟිල්ල හුරු කරන එක ලොකු ප්‍රශ්නයක් නෙවෙයි වැඩපොතත් එක්ක. ඒ නිසා වැඩපොත් මුද්‍රණය කරලා යවන්න පළාත් මට්ටමින් කරන්නේ මේකට කමිටු තුනක් තියෙනවා. ජාතික මට්ටම, පළාත් මට්ටම, කලාප සහ පාසල දක්වා. මාර්ගෝපදේශයේ තියෙනවා සතියකට දවසක් එක විෂයකට එක ඇසයින්මන්ට් එකක් කරන්න වැඩපිළිවෙල සකස් කරනවා. ඒ ඇසයින්මන්ට් එක කළා පාසලට සතියකට වතාවක් එම වැඩිහිටියන්ගේ මාර්ගයෙන් දරුවන්ට එන්න පුළුවන්. එවන්න පුළුවන්. ඒකට අපි මාර්ගෝපදේශ යටතේ පහසුකම් සලසනවා. ගුරුවරුන්ටත් පුළුවන් විදුහල්පතිවරුන්ගේ මාර්ගයෙන් එක ගුරුන්ගේ ගෙදරට යන්න පුළුවන් එන්න පුළුවන් ඇට ඇවිල්ලා ඒගොල්ලන්ට මේ ඇසයින්මන්ට්ස් ටික අරගෙන ගිහිල්ලා ගෙදර ඒක මාක් කරනවා. ඊට පස්සේ ඒගොල්ලෝ ඒක හදලා මෙන්න මේ අඩුපාඩු කන්න පෙන්නලා දීලා පාසලට එවනවා. ඒතර මේක දිගටම ගියාම සිලබස් එකට විෂය නිර්දේශයට අදාළව ගුරුවත්පත්තර අදාළව ගුරුවරු නිර්මාණාත්මකව පන්ති කාමරයේ උගන්වන දේ ගුරුවරයා නිර්මාණාත්මකව හදලා දරුවන්ට මේක මේ වැඩේ යනවා. අපි මේක ජාතික වැඩපිළිවෙලක් හැටියන. ඒතර අපිට කිසිම දරුවෙක් මගහැරෙන්නේ නැහැ. මේ අතර ඔන්ලයින් අධ්‍යාපන ක්‍රමය සහ රජය අධ්‍යාපන ප්‍රතිපත්තිය පිළිබඳව අද ජනතා විමුක්ති පෙරමුණ සහ සමගි ජන බලවේගය කොළඹදී කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡා දෙකකදී අදහස් පළ කළා. විවිධ පැතිකඩයන් වලට ආණ්ඩුව යම් හෝ අවධානයක් යොමු කරත් මේ අධ්‍යාපනය සම්බන්ධයෙන් ඇත්තටම යොමු කළ තියෙන අවධානය අන්තිම දුර්වලම මට්ටමක තමයි තියෙන්නේ. මේ යථාර්ථය ඇතුලේ අදටත් පාසල් යන යායුතු වයසේ ඉන්න දරුවෝ 450,000ක් විතර ඉන්නවා පාසල් යන්න විදිහක් නැතු. අපේ රටේ තියෙන දුප්පත්කම වෙනත් පවුල්වල තියෙන සමාජ ආර්ථික ප්‍රශ්නත් එක්ක මේ කොරෝනා තත්ත්වයේ හමුවේ ආණ්ඩුව ගෙනියන අධ්‍යාපන ක්‍රමය තමයි ඔන්ලයින් අධ්‍යාපන ක්‍රමය. මේ ඔන්ලයින් අධ්‍යාපන ක්‍රමය කියන එක අන්තිම අසාර්ථක ක්‍රමයක් බවට පත් වෙලා තියෙනවා. අධ්‍යාපනයේ බලාපොරොත්තු වෙන දැනුම, කුසලතාවය, පෞරුෂත්වය ඒ කිසිවක් මේ ඔන්ලයින් අධ්‍යාපනය තුළ වර්ධනය වෙන්නේ නැහැ. ඒ වෙනුවට පෞරුෂ හීන පුද්ගලයෙක් බිහිවීම, විවිධ ශාරීරික මානසික ආබාධිතයන් බිහිවීම, විශේෂයෙන්ම අක්ෂි රෝගීන් බිහිවීම, අනාගතයේ බිහිවෙන තරුණයා මේ ඔන්ලයින් අධ්‍යාපන ක්‍රමය ඇතුලේ ඇත්තටම ගත්තොත් බරපතල ව්‍යාකූල තත්වයක තරුණයෙක් බවට පත්වීමේ මහා දැවැන්ත අනතුරක් තියෙනවා. මේ රටේ විවිධ විද්වතුන් වෘත්තිකයන් දිගටම ආණ්ඩුවට බල කරනවා මේ ඔන්ලයින් අධ්‍යාපන ක්‍රමය අසාර්ථකයි, අසමානතාවය තවත් වර්ධනය කරනවා, ඒකෙන් අධ්‍යාපනයේ බරපතල විෂමතාවයන් වර්ධනය වෙන්න පුළුවන්, අංග විකල මානසික ව්‍යාධීන් පෙළිච්ච දරුවන් තරුණයන් හෙට දවසේ බිහි වෙන්න පුළුවන්. ඒ නිසා මේ අනතුර දැකලා වහාම මැදිහත් වෙලා ආණ්ඩුව මේ ආණ්ඩුවේම තියෙන රූපවාහිනී නාලිකා, අවශ්‍ය නම් පෞද්ගලික රූපවාහිනී නාලිකාත් එකතු කරගෙන රූපවාහිනී නාලිකා හරහා මේ දරුවන්ට අධ්‍යාපනය ලබා දෙන විධිමත් ක්‍රමවේදයක් හදන්න කියලා. අද වෙනකන් ඒක ආරම්භ කළා නැහැ. අපි දන්නවා ලෝකේ ඕනම රටක රාජ්‍ය නායකයෙක් ජාතිය අමතනකොට රටේ ජනතාවගේ වගේම ජාත්‍යන්තරයේ අවධානයට බඳුන් වෙන්නේ රටේ ප්‍රධාන මාතෘකා සහ ප්‍රධාන ප්‍රශ්න සම්බන්ධව. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය වගේම අධ්‍යාපනයේ සම්බන්ධව එතුමා අදහස් ප්‍රකාශ කරා. එතුමා කිව්වා මේ ෆයිබර් ඔප්ටික් නැත්නම් මේ සංනිවේදන පහසුකම් පාසල් 10,186කට ලබා දීලා වගේම මේ දුරස්ථ අධ්‍යාපනය නැත්නම් ඔන්ලයින් අධ්‍යාපනය ඉතාමත් සාර්ථකව මේනකොට එතුමාගේ රජයට පුළුවන්කම ලැබිලා තිනවා මේ කොවිඩ් තත්ත්වය සමයේ අධ්‍යාපනය ඉහළ තත්ත්වයකට ගේන්න කියලා. ඉතාමත් කනගාටු වෙනවා එතුමාට මේ වැරදි තොරතුරු දත්ත ලබා දීම තුළ එතුමා හාස්‍යයට ලක් වෙලා තිනවා. ඒ වගේම තමයි පසුගිය කාල වකවානුව තුළ දරුවන්ට අහිමි වෙච්ච කාලච්ඡේද නැත්නම් විෂය නිර්දේශ කොහොමද ආවරණය කරන්නේ කියලා. මේ කිසිම දෙයක් ගැන අබමල් රේණුක අධ්‍යාපන අමාත්‍යවරයා දැනට පවතින මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ජනතා විමුක්ති පෙරමුණ, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය සහ දෙමළ ප්‍රගතිශීලි සන්ධානය අද සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ජනතා විමුක්ති පෙරමුණ, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය සහ දෙමළ ප්‍රගතිශීලී සන්ධානය අතර සාකච්ඡාවක් අද පැවැත්වුණා. ඒ ජනතා විමුක්ති පෙරමුණ පක්ෂ මූලස්ථානයේදී මෙම සාකච්ඡාවට ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතා සහ දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගණේෂන් මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා. සාකච්ඡාවෙන් අනතුරුව මන්ත්‍රී වරුන් මාධ්‍ය හමුවේ මෙලෙස අදහස් පළ කළා. විශේෂයෙන්ම අපිට හැඟියන්නේ මේ ආණ්ඩුව දැනට විශාල ලෙස ජනතා අතරේ අප්‍රසාදයට පත්වලා තියෙන අවස්ථාවක මැතිවරණය නොතියා කාලගත කිරීම සඳහා, ඒ වගේම කාලේ මැරීම සඳහා උපක්‍රමයක් හැටියට මේ මැතිවරණ සංශෝධන පිළිබඳව සාකච්ඡාව ඉදිරියට දාගෙන කරන සංශෝධනයක් සාධාරණව කළ යුතුයි. ඒ වගේම සංශෝධන කිරීමට පෙර
පෙර දැන් කල් තබා ඇති මැතිවරණ ශීඝ්‍රයෙන් පැවැත්වීමට හැකි ක්‍රමවේදයන් වලට අපි සම්ප්‍රාප්ත විය යුතුයි කියන එකයි අපේ අදහස. අපි නම් කියන්නේ මේ පවතින සමානවාද ක්‍රමය තම ප්‍රගතිශීලී ක්‍රමයක් සාපේක්ෂ බලනකොට මේකට වඩා සුදුසු ක්‍රමයක් හොඳ ක්‍රමයක් දැනට අපිට අඳුරගන්න නැහැ. ඒ නිසා මේ ක්‍රම වෙනස් කරන්න එපා කියලා අපි තදින් කියනවා. වෙනස් කරනවා නම් දැන් මේ ක්‍රමයේ තුල දේශපාලන සෙසුපක්ෂ වලට ජාතිනම සෙසුපක්ෂ වලට තිබෙන්න නියෝජනය අනිවාර්ය තවර වෙන්න ඕන ආරක්ෂක වෙන්න ඕන ආරස කරමින් තමයි ඉදිරියට යන්න පුළුවන් කියලා අපි මේ ආණ්ඩුවට තදින් කියනවා. වර්තමාන ආණ්ඩුව උත්සාහ කරමින් තිබෙනවා ඡන්ද ක්‍රමයේ වෙනස් කරන්න. හැබැයි මේ ඡන්ද ක්‍රමයේ වෙනස් කිරීම සඳහා දරන උත්සාහය ප්‍රගතිශීලී වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී තහවුරු කරන ජනතාවගේ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයේ ශක්තිමත් කරන දිශාවට තිබෙන උවමනාවක් නොවන බව පැහැදිලි. මෙම ආණ්ඩුව ඡන්ද ක්‍රමයේ වෙනස් කිරීම සඳහා දරන උත්සාහය තිබෙන්නේ යලි අපේ රට දිවිපක්ෂ ක්‍රමයකට ගෙන යාම සඳහා දරන උත්සාහයක්. ඒ නිසා අපි අතර පැවති සාකච්ඡාවේදී අපි මූලික එකඟතාවයන් රැසකට එනබුණා. විශේෂයෙන්ම අපි දන්නවා පළාත් සභා මැතිවරණයේ දැන් කල් ගිහිල්ලා තිබෙනවා. නව ඡන්ද ක්‍රමයක් සීමා නීරණ අතර ගැටලු මතුවී තිබෙනවා. ඒ නිසා පැරණි සමානුපාතික ඡන්ද ක්‍රමය යටතේ මේ පළාත් සභාව පැවැත්වීම සඳහා කටයුතු කළ යුතුයි. ඊළඟ විශේෂයෙන්ම අපේ පැත්තෙන් අවධාරණය කරා සමානුපාතික ඡන්ද ක්‍රමයේ යම් සංශෝධනයක් සිදු වෙනවා නම් අනිවාර්ය ලෙස විධායක ජනාධිපති ක්‍රමය අහෝසි විය යුතුයි. ඒ වගේම පළාත් පාලන පළාත් සභා පාර්ලිමේන්තු කියන ආයතනයන් තුනටම එක සමාන ඡන්ද ක්‍රමයක් නිර්මාණය වී තිබේ. පාර්ලිමේන්තුව දැනට තේරීංකාරක සභාවක් පිහිටුවා තිබෙනවා. මේ තේරීංකාරක සභාවට අපේ පැත්තෙන් මේ අදහස් ඉදිරිපත් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. අපි මූලික එකඟතාවයක් අද පැවති සාකච්ඡාවේදී ආවා. ඒ වගේම තවත් දේශපාලන පක්ෂ හා සමාජ සංවිධාන මුණගැසීම සඳහාද අපි තීරණ ගන්න ලැබුවා. අද දිනේ මේ මොහොත වන විට නව කොවිඩ් රෝගීන් 1180 දෙනෙකු වාර්තා වී ඇති බව යුද හමුදාපති ජෙනරල් ශවීන්ද්‍ර සිල්වා මහතා පැවසුවා. දැන් රට වටා පුවත් කිහිපයක් කෙටියෙන්. ශ්‍රී ලංකා යුද හමුදාවේ 612 බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් තිෂාට් කරුණාපාල මහතාගේ සම්බන්ධීකරණයෙන් ඇමරිකා එක්සත් ජනපදයේ ධර්මවිජය මධ්‍යස්ථානයේ ශ්‍රී ලාංකිකයින්ගේ ධන පරිත්‍යාගයෙන් කොරෝනා රෝගීන්ට අවශ්‍ය රෝහල් උපකරණ රැසක් බලපිටිය මූලික රෝහලට ලබා දී තිබෙනවා. මඩකලපුව දිස්ත්‍රික්කයේ ඔන්දාච්චි මඩම් වෙරළ තීරයට මියගිය කැස්බෑවෙකුගේ සිරුරක් උඩ ගසා තිබෙනවා. යුද හමුදා පුද්‍යංශයට ලද තොරතුරක් මත තනමල්විල පොලිස් ස්ථානයේ නිලධාරීන් සමග සිදු කළ වැටලීමකදී තනමල්විල අරබේකීම සහ ඌරහොරුව යන ප්‍රදේශවල ගංජා හේන් දෙකක් වටලා එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. නොච්චියාකම කඳුවැව ප්‍රදේශයේ දිගු කලක සිට මහා පරිමාණයෙන් ගංජා චාවාරමක් මේ වූ ව්‍යාපාරිකයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට අනුරාධපුර දූෂණ කොට්ටාස විමර්ශන අංශය සමත් වී තිබෙනවා. කාසල් රී ජලාශයට මිරිකල් මත්සය ඇඟිල්ලන් 60,000ක් අද දින මුදා හැර තිබෙනවා. උඩවලව කාෆ් මත්සේ අභිජනන මධ්‍යස්ථානයේ අභිජනනය කරන ලද මිරිකල් මත්සේ ඇඟිල්ලන් මෙසේ ජලයට මුදා හැරුණු බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ. කොවිඩ් 19 වසංගත තත්ත්වයට එරෙහි ජාතික ක්‍රියාන්විතයට සහයෝගය දක්වමින් මෙරට අංක 1 බැංකුව වන ලංකා බැංකුව ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සම්බන්ධතා සම්පත්දායකයා වන ඩයලොග් ආසියාටා PLC සමාගම හා වේව්නෙට් ඉන්ටර්නැෂනල් සමාගම යුගයේ අවශ්‍යතාවයක් ඉටු කරමින් PCR පරීක්ෂණයන්ගෙන් තහවුරු වූ රෝගීන්ගේ ගෘහස්ථ සත්කාර මනා කළමනාකරණයකින් යුතුව සිදු කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකාවේ පළමු වරට 13.90 ජාතික ඒකාබද්ධ කොවිඩ් 19 ගෘහස්ථ සත්කාර ඩිජිටල් වේදිකාව ස්ථාපිත කිරීමේ කාර්යවේද දායක වී තිබෙනවා. මෙම ව්‍යාපෘතිය ජනාධිපතිවරයාගේ සහ සෞඛ්‍ය අමාත්‍යවරයාගේ මගපෙන්වීම යටතේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ මෙහෙයවීමෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය එක්ව හඳුන්වා දෙන්නා. ප්‍රධාන ප්‍රවෘත්ති අවසන්. රාත්‍රී 9:35ට යලි හමුවෙමු රාත්‍රී ප්‍රවෘත්ති තුලින්. සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.